මැතිතුමනි දැන් මේ මේ රට ගොඩ ගන්න මේ ඔය කියන විශේෂිත කාරණ වගේම අනකුත් රටේ දැන් කියන්නේ දැන් මේක අපිට මතු වෙලා තිබෙන සෞඛ්‍ය සහ ආර්ථික ගැටලු අපි පිළිගන්නවා ඒක පේන්න තියෙනවා රටක් විදිහට අපි හුඟක් පසුගාමී තනකද තියෙන මේක නිකන් හදා ගන්න බැරි මට්ටමක තියෙනවා වගේ මතයකුත් සමාජයේ පැතිරෙනවා ඔබතුමා ඒ ගැන මොකද හිතන්නේ ඇත්තටම අපේ අපි ගත්තොත් අපේ සමාජ දර්ශක අධ්‍යාපන දර්ශක සාක්ෂරතාවය ජනතාවගේ උගත්කම් ජනතාවගේ හැකියාව නිපුණතාවය නව නිර්මාණාත්මක හැකියාව අද සංස්කෘතික ගුණාංග මේ දිහා බැලුවම අපේ මානව සම්පත ඉතාම පුදුසයි ඒ වගේම අපේ සෞඛ්‍ය දර්ශක ගත්තාම අපි හොඳ සෞඛ්‍ය සම්පන්න ජාතියක් ළදරු මරණ අනුපාතිකය තාමත්ම අඩු රටක් මාතෘ මරණ අනුපාතිකය තාම අඩු රටක් විශේෂයෙන්ම මේ මැලේරියාව වැනි පැරණි වසංගත දුරු කරලා රට පුරා ඉතාමත්ම හොඳ දියුණු සෞඛ්‍ය පද්ධතියක් තිබෙන රටක් ඒක දැන් අවුරුදු 70කට අධික කාලයක් තිස්සේ මොකට රට තුළ මුල් බැහැගෙන තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් ගත්තම නිරෝගී සම්පන්න දැනුගත් මානව සම්පතක් අපට තියෙනවා. ඒ වගේම අපට හොඳ පරිසර සම්පතක්, ඒ වගේම අපේ රට පොඩියට තිබුණට රට වටා අපට අයිති වෙන සාගර කලාපයත් එක්ක ඉන්දියාව වගේ තුනෙන් එකක් විතර ලොකු රටක් අපට තියෙනවා. ඉතින් මේ කියන කරුණු ඔක්කොම අරගත්තට පස්සේ අපි රට දාලා යා යුතු නැහැ. සුභවාදීව රට දෙස අපි ඉදිරියට බලන්න ඕනේ. මේ පැලැන්තිවාදී ඒ වගේම දූෂිත ඒ වගේම පාදඩ කියන්න පුළුවන් සමාජ බලවේගයක් මතුපිටට ඇවිල්ලා ධනය බලය පාවිච්චි කරලා බලය අල්ලගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන් මේ රට අත්අඩංගුවට පත් කරගෙන ඉන්නවා. මේ රට අත්අඩංගුවට පත් කරගෙන ඒ පවුල් දේශපාලනේ එහෙම නැත්නම් ඒ බල දේශපාලනේ එහෙමත් නැත්නම් ඒ විදේශ කොම්පැනිත් එක්ක ගෙනියන ඒ චෞර ක්‍රියාවලිය කරගෙන යන එක තමයි රටේ තියෙන ප්‍රශ්න. ඒ රට මේන් ගලවා ගන්න ශක්තිමත් ජනතා බලයක් විසින් ඒක ගලවගෙන මේ රටේ හැබෑවුරු මතය. මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් අර බරපතල ශක්තිමත් මානව සම්පතට රට බාර දෙන්න ඕනේ. එතකොට අපේ ස්වභාව සම්පතුයි මානව සම්පතුයි එකට එකතු වුණාම රට ගොඩනගන්න පුළුවන්.